බෞද්ධයා ගුවන් විදුලිය විශේෂ ධර්මා ශාසනාව අද මේ ධර්මදේශනාම පින්කම වයන්ගොඩ පත්තල ගෙදර ෆාම් ග්‍රෝ ප්‍රජාසංවර්ධන සමිතියේ සැදැහැවතුන් පිරිසක් විසින් මේ උදාර අරමුණු හිතේතියාගෙන මේ පින්කම සංවිධානය කළතින්. එවගේම මෙරටේ ධර්ම සංවේදනය පිළිබඳව කරනකොට ධර්ම සංනිවීධකයාණන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට පූජජපාද ගලිගමුවේ ඥානදීප ස්වාමිද්‍රයන් වහන්සේ වෙනුවෙන් අපේ බොදුනුවන් ගෙතින්නේ බුද්ධිමත් මහා ගෞරෝයක්. අපි ප්‍රථමයෙන්ම අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නීරෝගි සම්පත්තිය දීර්ඝායස සම්පත්තිය ප්‍රාත්ථනා කරමු.සාසා. මේ අරමුණු අතරේ අපේ දේශ්කයණන් වහන්සේ පූජපාද ගලිගමේ ඥානදීප ස්වාමිද්‍රයන් වහන්සේ පිළිබඳව ඉතාම ගෞරවානිිතව සඳහන් කල තියෙන. ඒක අපේ බෞද්ධයන්ගේ යුතුකමක් දායකයන්ගේ යුතුකමක්. මේ ධර්මදේශනාමය පින්කමේ බලමහිමයෙන් පළමුකොට වර්තමාන විහාරාධීස්වර අපේ ගෞරෝණීය ස්වාමිින්ද්‍රයන් වහන්සේට නිරෝගි සම්පත්තියත් එවගේම මේ ධර්ම දේශනාවය බලමහිමෙන් මේ සියලුම දායක කාරකාදීන් නමින් මිය ගිය සියලු දෙනාට නිවන්සු අත්ේවා කියල ප්‍රාර්ථනා කරමු සාදුසා. එවගේම අපේ දේශ්ඛ්‍යාණන් වහන්සේ පූචපාද ගලිගමේ ඥාන දීප ස්වාමිද්‍රයන් වහන්සේගේ මෙවැනි ධර්ම සංවේධ කියණන් වහන්සේ නමක් බිහිකොට. මේ සාසනයට ඇතුල් කළ ඒ දෙමාපිය ගුරුුවරු සියලු දෙනාටත් සෙතක් සාන්තියක් වේවා කියලා අපි සාධකාරයක් පවත්තුම. පින්නතුනී චාරිත්‍රාණු කෝලව දැහැත්වට්ටයක් පිළිගන්නවා මහා සංගරත්නයට ආරාධනය කරලා දැන්. ධර්මශ්‍රවනය සඳහා පන්සිල් සමාදන්වීමට අපි තෙවරක් නමස්කාරයකයම් සාසා. අවසරයි ස්වාමින්දයෙන් වහන්ස. නමුතස්සේ භගවතු අරහත්තු සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු අරහතු සම්හාසම්බුද්ධස්ස. නමු තස්සෙ භගවතු අරහතු සම්හා සම්බුද්ධස්ස බුද්ධන්සරනංග්ඡාමී බුද්ධන් සරනංගච්කාමී නමංසරනංග්ඡාමී දම්මං සරනංගච්හාමි සංගංසරනංග්ඡාමි සංහංසරනංගච්හාමී දුතියම්පේ බුද්ධංසරනංග්ඡාමි දුතියම්පෙ බුද්ධන් සරනංගචහාමී දුතියම්පේ ධම්මංසරනංග්ඡාමි දුතියම්පෙ ධම්මංසරනංගච්හාාමී දුතියම්පි සංගංසරනංගච්ඡාමේ දුතියම්පෙ සංහංසරනංගච්ාමි තතියම්පි බුද්ධංසරණංගච්ඡාමේ තතියම්පෙ උද්හං සරනංගඡාමි තතියම්පි ධම්මංසරනංගච්ඡාමි තතියම්පෙ ධම්මං සරනංගචාමි තතියම්පි සංගංසරනංගච්ඡාමි අතියම්පෙ සංහංසරනංග්ඡාමි මානාතිපාතා වීරමණී සිකාපදන් සමාධයාමි පානාතිපාතාවේරමනී සික්හාපදන් සමාධයාමී අදින්නදාානාවේරමනී සිකාපදන් සමාධයාමී අදින්නාධානාවේරමනී සික්හාපදන් සමාධයාමි කාමීසු මිච්චාචාරා වේරමනී සිකාපදන් සමාධයාමේ ආමේසු මිච්චාචාරාවීරමනීසික් හාපදන් සමාධයාමී මසාවාදා වීරමනී සිකාපදන් සමාධයාමී මුසාවාධ වීරමනනි සික් පදමා සුරාමීරය මජ්‍ය පමාද්ඨානාවේරමනී සිකාපදන් සමාධයාමේ සුරාමීරය මජ්‍ය පමාද්ඨානාවේරමනී සික්හාපදන් සමාධයාමී තිසරණේන සද්ධින් පංචසීලං දම්මන් සාදුකන් සුරක්කිතංකත්වා. අපමාදීන සම්පාධත ආමභන්තිේසාදුස සමන්තා චකවාලි සු හට්‍රා ගච්චන්තුදී ඒවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්හදන් ධම්මස් අාවන කාලුව අයංභදන්තා. දමස් අාවන්න කාලු අයංභදන්තා දම්මස්සාාවන්න කාලු අයංභදන්ත නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සය භගවතුව අරහතුව සම්මාසම්බුද්දස හතිගෞරුවනීය විහාරාධිපති පූජනී නායක හාමුතුරන් වහන්සේ ඇතුළු පත්තල ගෙදර බෝධි මංගලාරාම විහාරස්ථානී වැඩවිසින පූජනය මහා සංගරත්නයෙන් අවසරයි. වාසනාවන්ත පිංවතුන අදෝභ පන්සලට ඔබේ විහාරස්ථානයට මේ පුුණ්්‍ය භූමියයට එකතුනේ ධර්මකාරණ ටිකක් ශ්‍රවනය කරලා තමන්ගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මෙන් යම් ප්‍රියෝජනයක් ගැනීමේ අදහසෙන්. පිඟතුනී බනෑසීම කියන්නේ නිවන් දොරටුවක්. අංගුත්තර නිකායි තියෙනවා විමුක්තා එතන කියල දේශනාවක්. නිවන් අවබෝධය කරන විමුක්තියට පත්වෙන ක්‍රම ගණනාවක් මේ දේශනාව පෙන්නන. දැන් අපි එක පාර්ට හිතන්නේ භාවනා කරන්න මූන නිවන් දකින්න කියන. බුදුරජාණන් වහන්සේ විමුක්තා එතන සූත්‍රි පෙන්නනවා විමුක්තියට පත්වෙන නිවනට පත්වෙන ක්‍රම කීපයක්. එයින් එක ක්‍රමයක් තමයි බනඇසීම ධර්මශ්‍රවනය ර්ම ශ්‍රවනී කියන්නත් නිවන් දොරටුවක් හැබැයි සාමාන්‍යඔහහි අහගෙනී දළ නිවන් දකින්න බෑ. දර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වෙන්න නම් අපි තුළ කරුණු කීපයක් පිහිටවන්නත් ඕන කරුණු පහක් තියෙනවා. පලවෙනි කාරණී තමයි සුසූ සති කියන බනේසීමේ අප්‍රමාන ආසාවක් හිතී තියන්න ඕන ඔන්න පළවෙනිමදී. බහන කෙනා තුළ පලවෙනිවදේ තමයි බනෑසීමේ ආසා දෙවනි කාරණී සෝතන් ඕදහති හොදට කන් යොමු කරගෙන බනාසන්න ටෝ ධර්මය ශ්‍රභනී කරන්න ටෝල් තුංගනි කාරණය අන්්‍යායි චිත්තං උපට්ට පේති මංකොහොමහරිම මේ ධර්මී තේරුන් ගන්න අවබෝධ කරගන්න වටහගන්න මෙවැනි අධිෂ්ඨානයකින් දේශනා වහනකොට හිත පිහිටවන්නට ඕන. එතකොට බණඇසීමේ ආසාවක් තියෙන්න්නත් ඕනෙ හොද අවධහනය ශ්‍රවනය කරන්නත් ඕනෙ මං කොහු මහරිමික තේරුම් ගන්නවා කියල දැඩි අධිෂ්ඨානයකින් හිත පිහිටවන්නත් ඕන. හතරවෙනි කාරණය අත්හන් ගන් හාතිකින් අර්ථය ග්‍රහණී කරන්න කෙන එකෙන වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න ඕනෙ බණහනකොට ප නිකාරණය අනත්තන් හිංචති. අනවශ්‍ය දේවල් සියල්ල බණහනකොට හිතෙන් බැහැර කරන්නට ඕ ඔන්න ඔය කරුණු පහ. දැන් ඔය කියපු කරුණු අපි තුළ පිහිටවාගෙන අපි ධර්මය ශ්‍රවනය කරනකොට අපි සංසාරිකව ධර්මාවබෝධයට රැස් කරලා තියෙන පින සම්පූර්ණයි නම් ඒවට අපි කෙන පාරමී කියල පාරමී වැඩෙන්න්න ඕන ධර්මාවබෝධය ලබන්නනා ධර්මාවබෝධය පිණිසා අපි සසරය පින් කරලන අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩි ලන මේ කරුණු අපි තුළ පිහිටවාගෙන බණහනකොට දේශනාව තුළත් ධර්මාවබෝධී ලබන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. ඒ අයට ධර්මය කියනව උග්ගටි තඥුූ විපටි ත්ඥෝ කියලා පුද්ගලයෝ දෙන්නෙක් පෙන්න්නනවා. උග්ගටිත්ඥ කියන කෙනා කෙටියෙන් ඇහුවත් ඇති කියන. සමහර වෙලාවට එක ගාථාව හල ඉවරවෙනකට ධර්මාවෝය ැබෙන උපතිස්ස ගැන හිතන් සාරිපුත්ත හඳුරන්ගේ ගිහි අමන උපතිස්ස. අස්සජී මහරහත්තන් වහන්සේ දැකලා ඉරියව් තුළින් පැහැදුනා. බොහොම සාන්ත ඉරියව් ඇති කෙනෙක් හොඳ දමනය වෙච්ච කෙනෙක් ගිහිල්ලවන්දනා කළ කියනවා අනේ උබහන්සේ මොන වගේ ධර්මයක් පුරුදු කරන කෙනෙක් ද ඔබ වහන්සේ ගීරියව් හරීම ප්‍රසන්නයි. ඒ ධර්මය මටත් කියල දෙන්න කියව. එතකොට අස්සජී මහරහත්තන් වහන්සේ කියනවා මම කොඩාක් ධර්මය දන්නෑ කිව. මගේ ශාස්තෘන් වහන්සේ යන්න ඉන්න රජගහනුවර වේලුවනාරාණ. උන්හන්සේ තමයිකිව ධර්මස්වාමේ. හැබැයි මම දන්න ධර්මය කැටි කරලා කෙටියෙන් කියන්නම් කියලා ගාතාවක් කිව්වා. මේ ගාතාවේ පද දෙකක් ඇහෙනකොටම ඒ දම්මාහේතු පබවා තේ සංහේතු තතාගතුව හ කියලා පද දෙක ඇහෙනකොටම උපදිස්සකයට තරුණය සුවවාන්නුනා. තකොට බලන්න ගාථාවක කොටසක් කහලා ධරමාබෝධි ලබන්න නං පෙරසසරේ ධර්මාබෝධය පිස හොදට පින්කරපු කෙනෙක් වෙන්න ඕන. හොදට ඉන්ද්‍රී වැඩිච්ච කෙනෙක් වෙන්න ඕන. මේ ගාථාවම මතකතියාගෙන ගිහිල්ල තමන්ගේ යාළුව හොයාගෙන ගියා කෝලිත මුගලන් හාමුදුරන්ගේ ගිහි නම තමයි කෝලිත. හොයාගෙන ගිහිකිෙනව යයාහලුව යහළුව මට ධරමය හම්බුනා හොදට අආගන්න කියෝ. හොදට විමසගෙන මේ බණටි අහගන්න කිය අර ගාතාවම කියනකොට උපතිස්ස කියන මේ තරුණය කියපු ගාථාව වහලා කෝලිත සුවාන් පලේට පත් වනා එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ බුණ ගැහෙන් එන්නේ සුවාන් වෙලා අර එක ගාතාවෙන් තමයි දෙන්න ම ධර්මාවබෝධි ලැපුයි එතකොට ඔය වගේ කෙටියෙන් අහලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හොඳට පින වැඩිච්ච ඉන්දුිය වැඩිච්ඡයත් ලෝකෙ ඉන්න ඒ අයට කියෙන උග්ගටි තෝ තමත් කොටසක් ගැන ධර්මයේ තියෙනවා ඒ අයත් ධර්මය ශ්‍රාවණය කරලා නිවන් දකි නො මාර්ගඵලයක් අවබෝධ කරනු. හැබැයි අර තරම්ම ඉන්ද්‍රිය වැඩිච්චායි නෙමෙයි ඒ අයටකෙන ඔවීපටිතන්ය. එවැනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකුට මුලින්ම කරන්නේ පිළිබල කතාව කරනු. බුදු කෙනෙක් දහම් දෙසන ක්‍රමවේදයක් තියෙන. ඉස්සරලාම යාගේ ඉන්ද්‍රිය ධරම වැඩෙන විදිහයට පිළිවල කතාව කර නොයි එකෙ තින දානකතතා ඉසරලාම දන්දීම ගැන තමයි දහම් දෙසන්න දානය ආනිසංස ගැන බණ කියලා. සීල කතා සිල්වත්වීම සීලේ අනුසස් ගැන සීලේ වටිනාකම ගැන බණ කියයාගෙන යනෝ දහම් දෙසනු. සග්ග කතා පින්කරලා සුගතිය උපදින හැටි. කාමානං ආදීනවන් මේ පංචකාමයන්ගේ ආදීනව පැත්ත. නයිස් ක්‍රම්මය යානිසංස පංචකාම සම්පත් අතහැරීමේ අනුසස්. මේවා පිළිවලට දේශනා කරනකොට. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවම අර බණහගෙන ඉන්න කෙනාගේ හිත. තමන්ගේ බුදු ඇසින් පිරිසිද බලනවා. දැන් මෙයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙනවද. දැන් හිත ධර්මාවබෝධයට නැඹරුුවෙනවද කියලා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් බණ අහගෙන ඉන්න කෙන දි හා විමස බලන්න. පිළිවල කතාව තුළ කෙනෙක්ගෙ හිත ධර්මාවබෝධයට නැබුරුවෙච්ච ගමම සාමුක්කංසික දේශනාව කියලා බුදු කෙනෙක් පවත්වන දීර්ග දේශනාවක් තියෙන චතුරාර්ය සත්‍යය තුළත් දීර්ග ධර්ම දේශනාවක් මේ දේශනාව කරන ඒ දේශනාව කරන්නේ අර කෙනගගේ හිත ධර්මාවබෝධයට නැඹුරුව වෙන විදිහට දේශනාව තුළම හිත පිහිටලා හිත වැඩෙනවා දේශනාව සන්ඩනකොට ධර්මාවබෝධය ලබනු අයට නව විපටි ත්ඥෝ පුද්ගලයෝ කියලා එතකොට අපිට පේනවා බණ ඇසීම කියන්නේ නිවන්දොරටුවක් ධර්මශ්‍රවනය තුළිනුත් නිවන්දකින්න පුළුවන් ඊළඟට බණ කියන එකත් ධරමී කියල දීමත් නිවන්දොරටවා ඔබ හලති නොද ලංකා වැඩහිටිය මලිය දීව කියලා මහරහත්තන් වහන් සිටමහලති නොද මලියදයෝ මහරහත්තන් වහන්සේ උපන්නේ කෑගල්ලේ. පැවිදි වෙලාතියෙන වට්හාාරම උන්වහන්සේ පෝයේ දවසක හැමදාම පෝයේ දවසට එල්ලි වෙනකං හොදට හඳේලිය තියෙන් නිසා එල්ලි වෙනකම් බණ කියන. බොහෝ පිරිස් පෝයේ දවසට බණහන්න එනවා මළුවට. ඉතින් එදා පොෝයේ දවසේ උන්හන්සේ බොහොම ගැම්ඹුරු දරම කොටස්ස. නුවනින් විමසමින් පිරිසට දහම් දෙසුව. බොහෝ පිරිසක් බණහාගෙන හිටිය ධර්මයේ දේශනා කරනොට ධර්ම දේශනාව තුළම උන්වහන්සේගේ හිතේ එකග වෙලා බණ කියාගෙන යද්දීම ධර්මාසනීම හිත කෙලිසුන්ගේ මිදිල රහත් තුළ. එතකොට මලියදේවෝ මහරහත්තන් වහන්ස කියන්නේ. පිරිසකට බණ කියන්න කොට දහම් දෙසනකොට ධර්මාශසනීම රහත් ච රහතන් වන්සේ නවා. එදකොට බණ අහගෙන ඉදීමත් නිවන්දොරටුවක් ධර්මය දේශනා කිරීමත් නිවන්දොරටවා. ඊළඟට තියෙනවා ධර්ම සම්මර්ෂනය නිවන්දොරොටුවක් කියලා සම්මර්ෂණය ගැනෙ ධර්මය විමසීම යෝනිසෝ මනසිකාර යෙදීම නුවනින් හිතීම අපි බුදුරජාණන් වහන්සකි ධර්මය අහල ඒ ධර්මය නිතර නුවනින් විමසන වන යෝනිසෝ මනසිකාර යෙදෙනවන තමන්ගගේ ජීවිතයට ගලප ගලප ධර්මය ගැන විමසන වනං ඒ විමසීම තුළත් අපේ හිතේ කෙලෙස් යටපත්වෙලා ධර්ම අවබෝධයයට හිත නැබුරු වෙලා අවබෝධයකට හිත වැටෙනෝ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ධර්මී විමසීම සම්මර්ශනයත් නිවන්දොරටවා. ඊළගට බදුරජාණන් වහන් සි වදාලා ධර්ම සාකච්ඡා කිරීම ධර්මී සජ්්‍යායනා කිරීමත් නිවන්තුරට. දැන් කීපයක් කියල දුන්න එකක් තමයි බනාහගෙන ඉ එක ධර්මාවබෝධය ලබන මාර්ගය. ධර්ම දේශනා කිරීමත් නිවන්තුරුටවා. ඊළඟට ධර්මේ විමසීම විමර්ෂනයක් යෝනිසෝ මනසිකාරයේදීම ධර්ම සම්මර්ෂණයක් නිවන්තුරටවා. ඊළඟට ධර්ම සාකච්ඡා කිරීමත් නිවඳුරට ධර්මය සාකච්ඡා කරනකොටත් හොඳට නුවණින් විමසවීමස තමයි ධර්ම සාකච්ඡාවක් කරන්න. එහෙම අවබෝධයට නැඹුරු වෙඩ විදිී ධර්ම සාකච්ඡාවක් කරනකොටත් ඒතුළත් ධර්මාවබෝධය ලබන්න පුළුව. ඊළඟට කෙනෙක් ධර්මය සජ්ජහයිනා කරන. හඬ නගා සජ්්‍යහයිනා කරන හැබැයි අර්ථ වශ්චයෙන් වචනින් වචනය වමසමි. ඒතු ලිනුත් ධර්මබෝධි ලබන්න කොළුව ඊට අම තරව. භාවනාව කියන්නෙත් නිවන් දොරටවා එදකොට ක්‍රම ගණනාවක් තියෙනු පිහතුනේ අද අපි බලමු අපිට මේ ලැබිලතිීයට දුර්ලභ මනුස්සජීවිතන් අපි කොහොමද හුස්ම ටික වැටෙන්න කලින් ප්‍රයෝජනයක් ගන්නේ අපි කාටවත් කියන්න ෑ කවදක් කොතන කොයි මොහොත මේ හුස්ම ටික අවසන්වෙීද සැලසුන් තියෙනවා ප්‍රාර්ථනා තියෙන ඇහෝත් කිය අනේ කොහොම හනි ෝවාන් වන්නවත් ඕන එම කියන්න නැද්ද කියනවා ඔය නිකන් සාමානයව රස්තියාදුගගහ ඉන්න දුෂ චරිතයේ දෙන වෙනිසු නෙමයි ඒ අයට කවරු නිව දක්කත් වැඩක් නෑ නමුත් ගුණ ධර්ම වඩන සිල් රකින පින් කරන දන් දෙන්න බනහන ධර්මමාර්ග හැසිරෙන කෙනෙකෙන් ඇහෝත් ඇයි ඔබ දන් දෙන්නේ. ඇයි ඔබ සිල් රකින්නේ ඇයි ඔබ බනහන්නේ මොකක්ද මේ ධරමී දියුණු කිරීමේ අරමුණ කියලා ඇහ කියන්නඇත්ද කියනවා අනේ කෝමහරි සූවාන් වෙන්නවත් ඕනෑ කියලා හිතේ හැගීමක් තියෙන වාසාවා හැබැයි ති මැරෙන්ෙන තරමක් මැරුණ අපි පවුලු ලොක්කොම සුවන් වෙලාමද නෑ සෝවාන් වෙන්නවත් ඕනෑ කියලා හැගීම තියෙනවා වුවමනාවත් තියෙනවා යම් උත්සාහයකුත් ගන්නවා. හැබැයි ඊට පෙර මරණය ඉස්සර වෙනවා. අන්නේ නිසා ධර්මවබෝධය කරා යන කෙනා අප්‍රමාදී වෙන්නට ඕන. ප්‍රමාදී තුළ කෙලෙස් සහිතව ඉඳීම තුළ මරණ මං්චකිින් මොනවගේ අකුසලයක් බලවත්වවිද කියන්න බෑන්. නැ සූන් වෙච්ච කෙනෙක් නං ඒ කාන්තයෙන් සුගති. සෝතා පන්න වෙච්ච කෙනා සතරාපායි මිදිච්ච කෙනෙ. යා ගැන බයක් වෙන්න විදිහක් නෑ එහෙම කෙනෙක් කොහොම මැරුණත් සුගති ජැන් හිතන්න බිම්බිසා රජ්ජරුස්ුවන් වෙලා නෙහිටි සාමාන්‍ය මනුස්සෙක් වගේ නෙම වද විඳලා ඉඳල කන්න නොදී හිර කරලා තිබ්බණ අජාසත්ත අන්තිමට වදදීලා යටිපතුළු පලලා ලු දාලා ගිනිපොකුරු ඩැවිදෝල වදීල වදී තයි මැරු. හැබයි දරමවබෝධයක් ලබපු කෙනාගේ ස්භාවය ඒ තරන් වද හිංසා කරනකොටත් අර හිරකුටියෙේඉදම් කවුලුවෙන් ඇත බලනකට පේවා ගිජ්ජකූට පරවත බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටිය. ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන. ධර්මය සිහි කරනු. ශ්‍රාවකයන්ම ගුණ වසයෙන් හිතනවා මරර සතිය වඩනු අනිත්‍යම නෙහි කරනු. අන්න ධර්මය දියුණු කරපු කෙනග ස්වභාව. එද කොන ොන්න තරන් පෙරාකුසල් නිසා මොන විදිී මරණයකට මූුණ දෙන්න සිද්ධ වනක් සෝවාන් විච්ච කෙනා කොහොමස් සුගති අපහි මිදිච්ච කෙනෙක්. නමු සාමාන්‍ය ජීවිත ගත කරන කෙනෙකුට ධර්මාවබෝධයක් නැති කෙනෙකුට මරනාසන්න මොහොත කියන්නේ කෙනෙක් ජීවිතයේ තීරණාත්මක තැනම්. ඒ වෙලාවෙ කලබල වුණුත් ඒ වෙලාවෙ ධර්මය සිහි කරගන්න බැරිුණුත් ඒ වෙලාවේ අසපපුරුසේ ධර්මය නොදන් පාපමිට්‍රයට ළඟ හිටියෝ අන තුරන් ඒ නිසා පංගතුන ධර්මය හොඳට පුරුදු කරගෙන හිටපු කෙනා තමයි මරනාසන්න මොහොති ධර්මය අල්ලන් නැත්නම් දැන්ත සමහරු ඉන්නවා මැරෙන්න වැටෙන කම්ම ඉන්නවා ධර්මයක් සිහිකරගන්න ඔය පස්සෙ බැරියේ කල් තියනවා දැම්මවූවෝ නැද වූව පස්සසි බැරිය අපිට වැඩතියෙනවා කියකි ඉන්න. ඔහොම ඉඳලා ඉඳලා අපි ගමු හිටිගමන් ගන්න අසනීප වෙලා එක් දැන් වෙලා මැරෙන්න්න වැටුනකිල. ඊට පස්සෙ කලබලේට දැන් ඔයෙන් හරි හාමුදුරු නමක් හරි කවුරු හරි අදාගෙන නැවිල්ලා දැන් ගන්න පිරි කියවුණුව බණ කියව්ුණො ධරමී කියනවා. දැන් අර ධරමයක් ජීවිතයට පුරුදු කරපු නැති කෙනාට මරනාසන්න වෙලාවී. බණය හුුණ කියලා ධර්මී හිත පිහිටයිද පිහිටන්නේ හිත පිහිටන්නේ මං මේ ළඟති අම්ම කෙනෙක් බලන්න කියා අනේ පව් ඉතින් ඒ පුතාලම ඉති අනේ හාමුදුරණය අපේ අම්මා ගන්නම බෑකිව ධර්මයකට එතකොට කොච්චර මන කිව්වත් ඒ ළමයිකෙන අනේ හාමුදුරණය අපි මොන තරන් ධර්මී සීකරවන්න හැදුවත් මේ ධර්මට ගන්න බෑකිවෝ ස්භාවය එතකොට මොන තරන් ධර්මය කීවත් ධර්මට ගණ්ඩ බෑකයෝ. ඒ ළමයි රේඩිය එකේ හරි ටීවය එක හරි බණක් අහනකොට හිමී නැකිට ලගහිල ටීව එක දාගෙන ටෙලි නාට්‍යියක් බලනොල් ඔන්න අම්මා. දී ඔහොම ඉඳලා ඉඳලා දැන් ඔන්න මැරෙන්න්න වැටුණා දැන් ස්පිරිතාරය දැන් ඉස්පිරිතාලට ගියාට පස්සේ ද මේ ළමය කතා කරලකිවන්නේ හාමුදුරනේ අම්මට හරි අමාරුයි අම්ම කෝ මහරිකමණන්නෑ උගහන්සි පොඩ්ඩක් විනාඩි පහකට හරෙන්න්න කෙති මන් දන්න කෙනෙක් නිසාගියා. ඉති මාව දැක පවිලේ දම් මේ අම්ම හාමුදුරණයේ මං මැරෙද. අන හාමුදුරණයේ මට මැරෙන්න්න බෑ කියනවා. මන්නම් මැරෙන්නෑ කියනවා. අපිට බය ඒ අහගෙන ඉන්නකොඩ කියන ඇැටි. ඉතින් මම කිව්වා අම් මේ අම්මත් මැරෙනවා. මාත් මැරෙනවා මේ ඉන්න වෛද්‍යවරුත් මැරෙනවා මිසීලත් මැරෙනවා ඊීළඟට රජවරු හිටියා සක්විති රජකංකර පොයත් ඉඳලා තියෙනවා සිටුවරු හිටියා අද මහපොළොව හාරලවත් හොයන්න ති නොදකවකුව නෑ ඔහොම කියාගෙන කියාගෙන මං බන්නටිකක් කිවන්නේ විනාඩි දාහැත් පහළවා මැදගෙන අහගෙන හිටිය. මි නි පහලක්හිතර බණ කියලා ඇහොවා දැංගතින් අම්මට තේරෙනවා නේද ජීවිතය හැටි කියලා. ඒවු නාට හාමුදුරනේ මන්නම් මැරෙන් නැ කියෝ මට නම් මැරෙන්න්න බැකියෝ. ඔන්න සැභාවේ. ඇයිඒ. ජීවත් වෙලා ඉදකන් මරණය ගැන හිතල නෑ. ජීවිත කාලෙම මැරෙනව කියලා දන්නේෙ නෑ. මරණය ගැන සීකරපු නැති කෙනෙකුට ධරමය දියුණ කරගත්තේ නැතිෙනෙකොට මරණසන්ඩ මොහොත ිහිල ධරමයකි වගේ අල්ලන්න අමාරුයි එයා බයවෙලා තැති අරගෙන මැරෙන්න්න බයේ දඟලන වෙලාවෙ බණ කියනකොට කියන කෙනානකත්තරහ යනු ඔන්න සභහාව අන්නේ නිසා සුගතියකට හරි යාගන්න නං අපි අප්‍රමාදීව ධරමය පුරුදු කරන්න ඕන ජීවිතය ඒ නිසා සුගතියන්න නම් කරුණු පහක්තියෙන. සද්ධහා සීල සුත තියාග ප්‍රඥා. පලවෙෙන එක තමයි තුනුරුවන් ගැන සද්ධාව. තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි සද්දාවක් ජීවිතයේ පුරුදු කරගන්න. හැම වෙලාවෙම බුදුගුණ හිතන කෙනෙක් බවට පත්වෙන්. ධර්මය ගුණ නිතර නිතර සිහිකරන්න සඟගුණ හැමවෙලාම හිතන්න. දැම් බලන්න තුළුරුවන් ගුණ නිතර හිතන වනන් හිතනවනම්. හිතේ වැඩෙනවා දැ බුදුගුණ හිතන්න හිතන්න බුද්ධානුස්සති වැඩෙනවා. එක භාවනාව. ධර්මී ගුණ සිහිකරන්න සිහිකරන්න ධම්මානුස්සති වැඩෙනවා ඒකත් භාවනාව. සඟගුණ හිතන්න හිතන්න හිතේ වැඩෙනවා සංගානුස්සති එකත් භාවනාව. එතකොට අනුස්සති භාවන අතර බුද්ධානුස්සති ධම්මානුස්සති, සංගානුස්සති. නිතර තුනුරුවන් ගුණ හිතන කෙනාගේ හිතේ අවබෝධයෙන් ගුතු සද්දාවක් ගොඩනැගෙන. ඒක මේ කවුරුත් කියට නිසාවන් පොඩි කාලී දන් කවුරුත් කරපු නිසාවත් ඇතිවට සද්දාවක් නෙමේ. තුනුරුවන් ගුණ දැනගෙන අවබෝධයකින්ම හිතේ ගොඩ නැගෙන සද්ධහක්. ඒකට කියෙනවා ආකාරවත සද්ධහා. අවබෝධයෙන් ඇතිවන සද්ධාව. සුගත යන්න නම් ඔන්න ඔය සද්දහ ඕන කරනු. එතකොට දේශනාව තියනවා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්ස ඉදිරී පෙනීදළ ගාථාවකින් මේ විදිහට කෙන ඒ කේචි බුද්ධන් සරණන් ගතාසේ යමෙක් අවබෝධයෙන් බුදුන්සරණ ගියෝ නතේ ගමි සන්ති අපායා අවබෝධයෙන් බුදුන් සරණ යන කෙනා අපා එකකට වැටෙන් නෑ කියල් පහාය මානුසන්දේහං මේ මිනිස් දේහෙ අතහරීනකොට දේවකායා පරිපුූරය සන්ති ඒ අයි දිවිය ලෝක ඉපදිලා බුදුන් සරණ යනායකින් දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීතිගෝසා කරනවා කියෙන් ඒ යන බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා බණ කියනකොට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකොට දිවිය පිරිස වැඩි වෙනවා කියෙන්. ඇයි බුදුන් සරණ යනායේ වැඩි නිසා වැඩි වැඩියෙන් දිවිය ලෝකවල දෙවියන් පිරිලයි තිරිලා යනෝ දෙවියවරු සතුටු වෙනවා කියෙන් අන්නේ නිසා පින්වතුනේ සුගතියකට හරි යාගන්න නම් පලවෙනිම දේ තමයි තුනරුවන් ගැන අවබෝධීන්ගතු සද්දහවක් තියෙන. ඒක තමයි පලවෙනිම දී. දෙවන එක තමයි සීලේ සිල්වත්වෙන්. මේ කාටවත් පීනවත් ලෝකයාට පේන්නවත් එහෙම සිල් ලකින එකක් නෙමේ. ලෝකට සිල්වතෙක් හැටියට පෙනී දලා හැඟිලා හර වැඩ කරන්න බයිද. පුළුවන් හැබැයි මරණ මංචකී. මතුඉන්නමකක්ද තමන්ගේ හරද සාක්ෂය. තමන් මොන්න විදදිහෙ චරිතයක් ලෝකෙට පෙන්නගෙන හිටියත් මරනාසන්ඩ මොහොත හරද සාක්ෂියය තමන් ඉදිරියට නවා. මං මේ වගේ පව්කංකරා මේ වගේ වැරදි වැඩ කරා මේ වගේ නොපනත්කංකරව්ව චිත්‍රපටිපේනවා වගේ මරණ මංචකේ සිහි වෙන. අන්නේ නිසා තමන්ගේ හිතට එකඟ අවංක සීලයක් දියුණු කරන කෙනෙක් බවට පත්ෙන්. ති පන්සිල් රකින්න කියනවා ජීවිතය. ඊළඟට පෝයට උපෝ සතය රකින්න කියනවා. ඉස්සරනං සතරපෝයට මිනිස්සු සිල් ගත්තා. දැම් බලන්න දේශනාව තියෙනවා විමානවත්තු කියල තියන දිවිය ලෝකීපදිච්ච දෙවියන්ගේ ජීවිත කතාගැන. දේශන සිය ගානක් තියෙනවා. තින් මුගලන් මහරහත්තන් වහසේ දිවිය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගේ ගහනව පින්වත් දෙවිය. මොනගේ පින් කරගත්ත නිසා දහන මේ තරම් දිවිය සැපසම්පත් ලැබුුණ ඊරංල දිවියංගනාාව උබුණ ගැහහි ලහනව පින්වත් දෙවුදුව මේ තරන් සැපවිදින්නේ මොනවගේ පිනක විපාකයත් හිතකොට ඒ අයි කියනව ස්වාමීනී තැන් සමහරු පුංචි පින්කා එක්කෝ උක් දණ්ඩක් මිරි කළ පූජ කරලා වතුර ටිකක් පූජ කරලා දානනි හැන්දක් බෙදලා පින්කම පුංචි කියන ස්වාමී්‍ය අපි වගේ පුංචි පින්කන් තමයි කරය කියෙන හැබැයි නිති පන්සීල් රැක්ක පෝයට උපෝ සතේ රැක්ක කියන. මරණ මංචකේ අපි කරපු පින සිහිකරගත්තා කිය. අන්න සුගතියන් උපකාර වෙච්චදය. කරපු පින පුංචි වනත් මරණ මංචකේ තමන් කරගත්ත පින බලවත් කරගන්න ඒ සිහිකරගන්න දක්ස වෙන්නට ඕන්. ී ඟට සිල්වත්කම කියන්නේ සුගතියන් උපකාර කරන ප්‍රධානම දෙයක්ඒනිසා පංගතුනී කෙනෙක්ගෙ ජීවිතයේ ඕන තරං වැරදි තිබ්බ වෙන්න පුළුවන්. යම් දවසක ඔබට ධරමය මුණ ගැහුඩන යම් දවසක තිසරණය පිහිටියනම් එදා හිදං ඔබට පුළුවන් වෙන්න ඕන මම අද ඉදන් සීලවන්තයි වැරදි මට දැන් අදාලනෙ මං අද ඉඳන් සිල්වත් කෙනෙක් මේ සීලේමන් දියුණු කරනවා කියලා ඒ සීලෙ දියුණු කරගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන් දැංහිතන් අංගුලි මාලා හාමුදුරෝගෙන් මුන්න තරන් අපරාධකාර පැවිදිවෙන්න පෙර මහත් දරුණුම මිනි මරුවෙක්න හැබැයි පැවිදි ජීවිතය තුළ උන්නහන් සිගේ සීලේ ගැන සත්‍ය ක්‍රියාවක් කර යතෝ හම් බගෙන පින්වත් නැගනී අරියාය ජාතියා ජාත මම ආරී ජාතියට ඇතුළුොවෙච්ච දවසඳ ඒක ඇනෙ බුද් ාසනයට ඇතුළු වෙච්ච දවසීඳම්. සංචිච්ච පානන් ජීවිතා වෝරෝපේතා දැන දැන කිසිම සතෙක් පුංචි සතෙක්ගවත් ජීවිතයක් තොරරනෑ තේන සච්චේන මේක සත්‍යයයි. සොත්තිතේ හෝති සොත්ති ග්බස් සාති මේ සත්‍යානු භාවිෙන් ඔබ සුවපත් වෙලා සුවසේ දරවා බිහිවේ වාකල සත්‍යයක් ක්‍රියා කර කට අදටත්යේ අංගුලි මාල පිරිත බලය ලෝක පිහිටලා තියෙන. එදකට බලන්න අපිට පේනක් කෙනෙගගේ ජීවිතේ වැරදි තිබ්බ වෙන්න පුළුවන් හැබැයි යම් දවසකඉඳං ධර්මේටාවනං එදායිදං තමන් සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන තමන්ගේ පරන්න වැරදි හදාගෙන ධර්මය කරා යන්න දක්ස වෙන්න ටෝන්. අන්නේ නිසා සුගතියේ යන්න නම් පලවෙනි මේක තමයි සද්ධාව දෙවනියක සීලේ. කට සද්ධාවවදීියුණු කරගන්නත් ත ඕන සීලේදියුණු කරගන්නත් ත ඕන තුන්ගනි කාරණයේ තමයි සුතවත් භාවේ කවද කොතන කොයි මොහොත මැරුණත් සුගතිය උපදන් අපිට උපකාර වෙන තුංගෙන කරුණ තමයි සුත කියන සුත කියන් දහම් දැනුම ඇසූපිරූ තැන් ඇති කෙනෙක් වෙන්නකින දර්මය ගැන් දැන් නිකන් සුතවත් භාාවී ගැන දැන් හිතන්න මෙහෙම මීට අවුරුදු දහයකට පහළවකට කලින් හිතන්න මේ රටි. මිච්චර බණැහුුණ ඔබට එහෙම කාලයක් තිබ්බෙනෑ අපි රටේ. හිස්ස අපේ ආච්චිල සියල දැනගෙන හිටිය පිරිත් පොත ැයි ජතක පොත ගැයි විතරයි. එකලා බරණනැස්ර බ්‍රක්්මදක්ත රජරු ගැන විතරයි දන්නේ. අද එහෙමද අද දැන් මේ බෞද්ධ මාධජාලය ගැනව හිතන් පැෑය විසි හතරම බන. ි ටිව එකක යවාව ඩ එක යවා හැම විලීම බණ යනු ඊළංඟට හැමෝ එම් නාලිකාවක්කම අද ධර්ම දේශනා යනවා නිතර පෝයි දවසට හැම රූපවාහිනියකම කොහෙට දැම්මත් බනක් නැද්ද හැමකේම ධර්ම දේශනා ධර්මසාහකච්ඡා බන පොඩ්ද කැසර්ද ද මිනිස්ු අතරි ඕන තරම් අද තියෙනු එතකොට මීට අවුරුදු දායකට පහලෝකට කලින් තිබ්බට වඩා අද ධර්මය මිනිස්සු අතරට ඇවිල්ලද නැද්ද ඇවිල්ලා අද සද්ධර මස්ශ්‍රවනය හොඳට ලැබෙන කාලයක් අද අපිට කල්්‍යයාන මිට්‍ර සේවනයයි සද්ධහර මස්ශ්‍රවනයයි හොඳටම ලැබෙනවා. ඒ නිසා දහම් දැනුම ඇති කරගන්න කෙනෙකුට අද හොඳ අවස්ථාවක් තින මේ අවස්ථාව ඔබේ මැරිච්ච මිය පරලවගිය ආච්චිල සීියලත්‍ර දෙමවපියන්ට ඥාතීන්ට නැතිවුණ ඒ අයගේ කාලි මෙිහිම බණනෑ ඉස්සරණ රජේගුවන් විදිලියක විතරයි පෝයි දවසකට බනක් ගිය බණක් යන නාලිකාවක් කරන්නේෑ රටේ ඊට පස්සේ ඔන්න බදාදට බණගියා ඉරිදට බණගියා දැන් එහෙමද බදේටත් බණයන අහවසටක් බණයනවා හැම වෙලා එම ධර්ම දීසන ඇහෙනවා. ඒ නිසා ධරමයේ ඉගනගන්න කෙනෙකුට සුතවත් බාම ඇති කරගන්න කෙනෙකුට අද හුඳ අවස්ථාවක්තියෙන් ධරම මේ ගැන අපි දැනු ඇති කර ගන්න ඕනේ සතර සතිපට්ඨාන සතර සම්යපධාන වීරිය සතර ඉරෘධිපාද පං්චඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග, ආර්යෂ්ඨායිංකවාල්ගේ මේ බෝධි පාක්ෂික ධරම. අපිට ධරමාව බෝධයට උපකාර වෙන්න මෙන්න මේ ධරම කොටස් ගැන නිරවුල් පැහැදිලි දහම් දැනුමකින් යුක්ත කෙනෙක් වෙන්න කිය. මොකද අපී දැන් මේ ජීවිතය අපි උසාහ කරනු. කවදා ධර්මය අවබෝධ කරත් නිවන් දකින්න තියෙන්නේ ඔය මාර්ගය ඔස් සේ මයි දෙවියන්ට තියෙන්නෙත් මේ නිවන් මගමයි. ඒකනි බුදුරජාන් වහන්සේට සත්තාහා දේව මනුස්සානංකයන් දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නෙන ගුරුවරය. ඒ නිසා අපි කවදක් කොතනදි ධර්මය අවබෝධ කරත් මේ ධර්ම මාර්ගය තුළම තමයි සසරම් මි දෙන්න තියෙන්. ඒ නිසා මේ ඇති කරගන්න දැනු මාහක යන්නේෙන. ධර්මය අපේ ජීවිතය තුළ දැන් අපි හිතම අපි මේ ජීවිතය ඔන්න ධර්මය ඉගෙන ගෙන නුවණින් විමසන වගේ ඇසා නිත්‍යයි කනානිත්‍යයයි නාසේ අනිත්‍යයි කෙන දැන් අපි භාවනත් කරන හැබැයි අපිට මේ ජීවිතය ධරමය අවබෝධ ව නෑම කියහිත හැබැයි අපි මේ භාවනා කරනකොට අනිත්‍ය වසයෙන් ධර්මය විමසනකොට වැඩෙන්න්නේෙම එකක්ද ප්‍රඥාපාරමිතාව ප්‍රඥ්ඥාව අපි මේ මට අනිසාහසරය න්නේ වගේ අපි සසරේ දන්දමින් අපි විමුක්තියක් අරමුණුකරගෙන දන් දෙනකොට දාන පාරමිතා වැඩෙනු. අපි සිල් රකිනවා මේ ජීවිතය ඔබ පන්සිල් රකිනවනම් පෝයට උපෝ සතය රකිනවන මොකටද නිවන් අවබෝධයක් අරමුණු කරගෙන සිල් රකින්නකොට එක සීල පාරමිතාවක් බවට පත්ව. ඊළඟට ඔබ මේ කාම සම්පත් අතහරිමින් ඒ අතහැරීම ජීවිතයේ පුොරුදු කරනවයි නයිස්ක්‍රම්ය පාරමිතාව. ඊළඟට ඔබ යම් භාවනාවක් පඩනවන ධර්මය නුවඩින් විමසන වන අනිත්‍ය ගැන මෙනෙහි කර නොනගගේ තමයි ප්‍රඥාරමිතාව. ධර්මාවබෝධයට ඔබ වඩනයම් වීරයක් ඇද්දක විරිය පාරමිතාව. එතකට ඔය වගේ සත්‍යය ඊළඟට අධිෂ්ඨාන මෛත්‍රය උපේක්කා කන්තිවසීම මෙව ජීවිතයේ ගුණ ධරම හැටියට ටික 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 ිකඩන්න වඩන්න, ධර්මාවබෝධයට උපකාර අංග හැටියට සසරි බෝ ධර්මාව වබෝධයට අරගෙනයන්න ඕ. අන්නේ නිසා පිංවතුනී සුගතිීයන්න නම් පළවෙනිම දීම කද්ද සද්දාව. දෙවනක සිල්වත්වීම තුංවැනයක තමයි දහම් දැනම සුතවත් භහාවී තියෙන්න්නට ඕන. හතරවෙනි කාරණය තමයි තියාග සම්පත්ති තියාගේ කියන්නේ දන්දීම ැරීම ජීවිතය පපුරුදු කරගන්න දානය කියනේ. දෙනවා කියන එක නම් ලීසි දෙයක් නොවේ දානං යුද්ධංච සමානමා හෝ කියන. දානී කියන්නේ යුද්ධයක් හා සමානයිකය. මොකද අපේ හිතේ ස්වභාවය මේ සසර අපේ දානයට විරුද්ධව හිත ඇතුළෙන් සටන් කරන යුද්ධයක් මසුරුකමයි ලෝභකමයි ධනයට විරුද්ධව හිත ඇතුළේ සටනම් සමහරලාට දෙන්න හිතන කොටම පරදිනවා සටනින් නෑ දෙන්නෑ කියලා හිතනම නවතිනු. එළඟට බැරි වෙලා හරි නෑ කමක් නය කමක්නෑ ඔය ද ඉලදාම කියලා හිත හදාගෙන හරි දුන්නම කියලා හිතමු. දුන්නට පස්සෙත් හිතෙනවා සමහරලාට අප රාධි දුටනය කියලා හිතෙනෝන එහෙම ඒමත් හිතෙනෝ. ඇයිඒ. ඒ නිසා තමයි තුන් සිත පහදවා දන් දෙන්න කියන්න. දන් දෙන්න කලින් හිත පහදවන්න ඕන දානි දෙන වෙලාවෙ හිත පහදන්න ඕනේ දානෙ දීලා ඉවර වනාට පස්සෙ කරපු පින ගැන හිත හිතා සතුටුවෙ නෝ. දැන් අපි හිතමු අප මෙහෙම අපි ඔන්න දානයක් දුන්නා. ඒ දානෙ පින දීලා ඉවර වෙන කොටම ඉවර වෙන්නේ. ඒ දානය ගැන හිතන්න හිතන්න චේතනා පහළ කර කර හිතන්න හිතන්. ඒ ගැන කතා කරන්න කතා කරන්න. රැ මරණ මංචකයේදී අපිට පුළුවන් වුණුත් මගේ ජීවිතය මං මේ විදියධානයක් දී ලා තියෙනවා මේ වගේ පින්කන් කරලා තියෙනවා කියලා සිහිකරගන්න එතන දක බලවත්වෙනවා ඒක නිස්සට මිනිස්සු පින් පොත්තියාගෙන කරපු පින්කන් ලියන්නේ මං මේ වගේ පිනක් කරා ජීවිතේ මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කිය පින් පොතක් තියාගෙන පින් එකතු කරනු එහෙම එකතු කරගත්ත පින මරණ මංචකයේ සිහි කරන්න සිහිකරන්න පින බලවත්වයෙන න්නේ නිසා ජීවිතයේ තමන්ගේ ශක්ති පමණින් පින් කරන්න දන් දෙන්න පින්කරන්න. එහෙම පින් කරන්න කරන්න තමයි තමන්ගේ ජීවිතයේ සුගතිගාමීවීම පිණි සවශ්‍ය ගුණ ධර්ම තමන්ට එකතුවෙන්. දැන් හිතන්න කාශ්ප බුදුරජාණන් වහන්සගේ කාලේ භික්ෂුන් වහසේලා දෙනමක් හිටිය බොහෝම සීලවන්තයි දෙන්නම හොඳට භාවනා කරපු පැවිදි වෙච්ච දෙන්නේ හැබැ ඒ ස්වාමීන් වහන්සේ නමක් හිටිය ඒ හාන්දුුවෝ මෝනීය වතපුරන මෝනීයවත යැන උහස උදේම නැකටල පි්ඩ පාති ගිලා ලැබච්ච දානටික ගෙනල්ල අනිෙක් ස්වාමීන් වහන්සේලාට බෙදල දෙනවා. ආයිමත් පින්ඩ පාතියන ගිහිල ඒදා නිටිකක් ගෙනනල් අනිත් අයට බෙදනවාඒ කියැන තම පින්ඩ පාති කර කර දන් දෙනවා. අනි හාරුව භාවනා කරගෙන පාඩුවේ හිටිය දන් දෙන්න පින් කරන්න ගිය නෑ හැබැයි දෙන්නම යාලු එක්කෙනෙක් විතරක් දන් දෙමින් භාවනා කර අනිත් එක්කෙන භාවනා විතරක් කර. මේ දෙන්නම මරණයට පත්වෙලා දෙව්ලොව ඉපදුනා. එක්කෙනෙක් දන්දීපු කෙනා මහේ ශාක්ක්‍ය දෙවිවරු අතර ඉපදුනා බොහොම සැපසම්පත් බහුල භාවනා විතරක් කරපු කෙන දිවියලක ඉපදදුනා හැබැයි අල්පේශාක්්‍ය දේවතාවරු අත. ඒ තරන් සැපසම්පත් නෑ. මෙහෙම දිවිය ලෝක ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලි දෙන්නගෙම පාරමි පිරිලා. ඒ නිසා දෙව්ලවින් චුත වෙලා මනුස්ස ලෝක ඉපදුනා. ඉපදුනේ අර දන්දමින් පින් කරලා දෙවියන් අතර මහේශාක්‍යව හිටපු කෙනා ඉපදුනා, කොසල් රජ්ජුරුුවන්ගේ දරුවෙක් හැටියට බිසවකගේ කුසේ හිපදුන මාලිගාවේ. ඒ මාලිගාවම එදාම ඉපදුනා දෙන්නම එකට තමයි දෙව්ල විංචුත වනේ හැබැයි අනිත් කෙනා ඉපදුනේ ඒ මාලිගාවම වැඩකාරියකගේ සේවිකාවක කුසේ තමයි පිළිසිඳගත්. ඇයි පිනනෑ සසරේ භාවනා කරලා තිබුණට පින්නේ දැන් එකම දවසේ දරුව දෙන්නෙක් ඉපදුනා මාිගාව. එ කෙනෙක් රජුරුවන්ගේ දරුවෙක් හැටේ රජකුමාරෙක් හැට ඉපදුුණා අනිත් කෙන ඒ මාලිගාවම සේවිකාවකගේ වැඩකාරයකගේ දරුවෙක් හැට මාලිකාව ඉපදුන හේදා ඉපදිච්ච දරුවු දෙන්න එකම කාම්බර නිදි කෙරෙවූ. අර වැඩකාරියටට දාව ලැබච්ච දරවා පැදුරු කැල්ලක තමයි බිම නිදි කෙරෙවේ. රජුරුවන්ගේ දරුවෙක් හැටියට ලැබච් රජකුමාරය රත්තරන් තොටිල්ලක නිදකරලා තිබ. හැබැයි මේ දරුවෝ දෙන්නම සසරි හොඳට භාවනා කරපු අය. ඇස්සැරල බලනකොටම ජාතිස් මරණ ඥානය පහළ වන. පුංචි වයසිෙදිම ඉපදිච්ච ටික වෙලාවයි. හැරිලා බැලුව බලනකොට දැක්ක බිමඉන්නවා තමන්ගේ යාලු. දැම් මේ දෙන්න අතර ධර්ම සංවාදයක් කතාවක් ඇති වුණා. අර පොඩි වයසිද මේ අහගෙන හිටිය සුමනාව. සුමනාව කියලා කියන්නේ කොසල් ඩජුුවන්ගේ නැගණ. අපි කියන්නේ විසාකා සුමනා සුජාතා සුමනා කියනන්නේ අවුරුදු හතේදි සුවාන් වෙච්චකෙන්. සුමනා වහගෙන හිටිය හරිම පුදුමයි මේ එදා ඉපදිච්ච දරුව දෙන්නම් මෙන්න කතා කරනවා දෙන්න හැබැයි මේ හඬ අහගෙන ඉන්නකොට තේරුනා පෙරසසරය හොදට භාවනා කරපු දෙන්නේ අර කතා වහගෙන ඉඳලා බුදුරජාණන් වහන් සිබුණ ගැහෙන්න්න ගිය ගිහිල්ල වන්දනා කරලා දැම් මේ සිදුවීම ක් කෝම හිතට අරගෙන දරුව දෙන්නගේ කතා බහෙන් තේරුම් ගත්ත කවුද මේ දෙන්න කියලා තේරුම් අරගෙන ගිහිල්ල සුමනා වහනවා ස්වාමීණී භහග්‍යතුන් වහන්ස දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් හොඳට දන් දෙමින් පින් කරනු භාවනත් වඩන අනික් කෙනා දන් දෙන්නේ නෑ පින් කරන්න හැබැයි භාවනම් විතරයි වඩන් මෙහෙම ජීවත් එච්ච දෙන්නෙක් මරණයට පත් වෙලා දෙව්ලොව ඉපදුනුත් වෙනසක් තියනවාද කියෙහ. බුදුරජාන්හන්සේ වදාළ සුමනා තියනෙනවකීව අර දන්දීපු කෙනා දෙව්ලොව ඉපදුනොත් මහේශාක්‍ය දෙවියන් අතර සැපසම්පත් බහුලොව උපදිනවකය. දන් දෙන්නේ නැතුව පින් කරන්න නැතුව භාවනා මේ පින විතරක් කරපු කෙනා දෙව්ලොව ඉපදනොත් දිවිය ලෝක උපදින්නෙත් අල්පේශාක්ක්‍ය සැපෙන් අඩු දෙවියන් අතර තමයිකයෝ. එතකොට සුමනාව කියෙන සාදු සාදු ස්වාමීනී මම ඒක ඒවිදිහටම දරා ගන්න ඊළඟට අහනුස්වාමිනි මට තව ප්‍රශ්නයක් තියෙනවා කියය. මේ දෙන්නම දිවියලෝකෙන් චුතවෙලා මනුස්සලෝකෙටාවත් මනුස්සලෝක වෙනසක් ඇති වෙනවා දැහෝ බුදුරජාන් වහසව දලා තියෙනවා කියීෝ. සසරේ දන්දීපු පින්කරපු කෙන මනුස්ස ලෝකෙ ඉපදුනත් එක්කො රජ පවුලක සිටු පවුලක බොහෝම ධනසම්පත් ඇති තැනක තමයික උපදින් ඒකට හේතු සසර දන්දීමේ විපාකකී. හැබයි භාවනාව විතරක් කරපු කෙනා මනුස්සලෝක ඉපදනොත් උපදින්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්වෙ හැබැයි බෝම දිලිඳ දුප්පත් ඇනක තමයි කියව පින් ඇත්තං උපදින්නවෙේ. එතකොට සුමනාව නව සාදු සාද ස්වාීනිි හම නම් ම ඒකත් ඒ දියට දරාගන්න. ඊළඟටහනු ස්වාමීනිි දැන් මේ දෙන්න ඔහොම ඉපදුනාට දෙන්නම පැවිදිවුණොත් පැවිදිජීවිතය අතර වෙන ක්තියනවා දැවෝ. බුදුරජාන් වහන්සේ වල සුමනා දෙන්න පැවිදි වුණත් වෙනස තියෙනවකය. අර සසර දන්දීප කෙනා පැවිදිවුනොත් පැවිදි වෙච්ච දවසිඳන්ගේයාට සව් පසේ හුඳට ලැබෙනවකිය කීවර පින්්ඩ පාත සේනාසන ගිලම් පස මේ සියව් පසේ බහුලයිකයෝ දැන් සීවලි මහරහතන් වහන්සිට යන්න යන්න තැන දාන ටික ලැබෙනවා කැලේක ගියත් දෙවියන් දානශලා මවාගෙන හරි දන් දෙනවා. ඊළඟට ලෝසක හාන්දුරන්ට වගේ තමයි පැවිදිවුනත් සසරි දන්දීල පින්කරලා නැත්නම්. බොහෝ මමාරු විධාන ටිකහම් වෙෙන්න්නෙත්නේ හරියට සව රක්නේ ලෙඩක්්දුකක් හැදුනාම බේට්ටිකක්නෑ. එහෙම පැවිදි ජීවිතය තුළත් දුකසේ තමයි කිව ගුණ ධර්ම වඩන්න තියනෙ සසර පින්කරලා නැත්නම්. එතකොට සුමනාවකෙන ස්වාමයනි ඒකත් එහෙමයි. එහෙම නම් ඔය දෙන්නම හොඳට භාවනා කරපු නිසා භාවනා කරළ රහත්තු ව නොත්. ඒ රහත් භාවේ විමුක්තිය වෙනසක් ඇති වෙන දැහුව බුදුරජාණන් වහසේ වද සුමනාව එතන නං වෙනසක් නැතේ කියෝ. ඒ දෙන්නම මොන තරං එක්කෙනෙකුට සැප බහුලයි අනිත් කෙනාට බොහම අමාරුයි හැබයි දෙන්නම වීරයෙන් රහත් වනොත් ඒ අරහත් පල සමාපත්තිය වෙනසක් නැතේ කියයෝ. එතන තමයි වෙනසක් නැත්ත. හැබැයි නිවන් දකිනකං යන මාර්ගයේ දන් දෙන කෙන යන්නේ සුකාපටිපදා සැප සහිත මාර්ගයක් තුළ නිවනටයන් සසරි දන්දීපු නැති කෙන පින්කරපු නැති කෙනට නිවන් දකින්න තියෙන බොහම අමාරු ගමන. දුක්ඛපටිපදාහරියට ආහාර ටික නෑ කෑමබීවනය අගහිකම් ප්‍රශ්න මේව මැදති තමයි නිවනට යන්නති. ඒ නිසා සුගති යන්න උපකාර වෙන ඊළඟදේ තමයි ්‍යයාග සම්පත්තිය දන්දීම. පස්සෙනක තමයි ප්‍ර්ඥා ප්‍ර්ඥාව කන ධරමය නුවනින් විමස ඇති කරගන්න අවබෝධච්ඥාන. කට ඔන්න ඔය රුණු පහ සුගති යන්න තියෙන්න්න ඕන පළවෙනක සද්දාව. දෙවනියක සීලය තුංගනයක දහම් දැනු මේකට කෙන සුතවත් භාව. හතරවෙෙනක ්‍යයාග සම්පත්ති පස්වනයක ප්‍රඥ්ඥාව එහෙම නම් මෙන්න මේ කරුණුවලට ධර්මයකෙන සේක බල. සද්දහා සීල සුත තියාග ප්‍රඥා බුදුරජාණන් වහන්ස වදාලා මේ කරුණු පහ කෙනෙක් තුළ තියෙනවන ඒ කරුණු පහ තමා තුළ වැඩෙන්න්න වැඩන්න තමන්ටම විශ්වාසයක් ඇතිවෙනවා. මම දැම්මැරුණත් සුගතිය මයේ කෙන විශ්වාස. අන්නේ නිසා පින්වතුන මේ ලැබිච්ච මනුස්්‍ය ජීවිතය අවසන් වෙන්න පෙර අපි දන්නේ නෑ කවදක් හොතන කොයි මොහොතේ හුස්මටික යයිද කියිය. එහෙම නම් අප්‍රමාදී අපි පුරුදු කරන්න ඕනේ ඔන්න ඔඒ ගුණ ධර්ම පහ. සද්දහා සීල සුත තියාග ප්‍රඥාදී ගුණ ධර්ම මම දියුණු කරගෙන. මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මත් ධර්මයම දියුණු කරලා ධර්මය ම අවබෝධ කර ගන්න මහන්සිගන්න කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය ඇති කරගත්. එහම නම් පින්වතුනි මේ ධර්ම කරුන් ටික ධර්මාණු ශාසනාව ශ්‍රවනී කිරීමෙන් නැස්කරගත්ත සියලූම පුුණි ධර්මයන් අපි. සියලු දෙවියන් අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන්වෙෙත්වා දෙවියන්ගේෙ දෙවිය අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අතමිදේවා කියල සාදුකයන්. එවගේම විහාරස්ථානයේ වැඩවිසෙන නාය හන්තුරන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමෙන්න් වහන්සේලාට නිදුක් නීරෝගී භාවිී සැසේවා තුළුවන්ගේ ආශීර්වාද රැකවන සැලසේවා උන්හන්සේලාටත් ධර්මාවවබෝධී පිණිස මේ පින උපකාරවීවා කියල අපි ආශීර්වාද කරම්. වේ අංකොඩ පත්තල ගෙදර පාම්ග්‍රෝ ප්‍රජා සංවර්ධන සමිතියේ සැදැහැවතුන් පිරිසක් විසින් තමයි අද මේ ධර්ම දේශනාව සංවිධානය කරන්නට එදුුණ. තින් ඒ අයයිගේ මූලික මරමුණු බවට පත්වෙනවා සුජීවත්ව සිටින සියලුවම දෙනාටත් ඒ වගේම සතර කෝරලේ සෑම දෙනාටමත් ඒ දායක දායකාවන් හැම දෙනාටම තුළුරුවන්ගේ ආශිර්වාද රැකවරන්න සැලසීවා කියන, ආශිර්වාද ප්‍රාථන ඒ වගේම මේ අයගෙන් මිය පරලව ගිය පවුල්වල සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අතමිදේවාෙන පුනානුමෝදනා චේතනා ඒ වගේම දහම් කටයත් සඳහා උදා උපකාර කරන පත්තල ගෙදර බෝධි මංගලාරාමේ සියලූම ස්වාමීන් වහන්සේලාටත් ධර්මාව බෝධීමම නිදුක් නීරෝගී භාාවවීම සැලසීවාගෙන ප්‍රාර්ථනයක් ඒ වගේම කොටිසස්ත්‍රවාදීෙන් නිසා දැයින් සමගත් ඒ සියලුවම රණ විරුවන්ට ප්‍රවිධ හමුදාවේ සියලූම රණවවිරුවන්ට පින් අන මෝදන් කිරීමත් ආාධීත වෙච්ායට සුයේ ප්‍රාත්ථනා කිරීමත් ඒ වගේම බෞද්ධාරූපාහිනී නාලිකාවේ ධරනාගම කුසල් දම නාහිමිපාණන් වහන්සේටත් දේශකාණන් වහන්සේටත් ආශීර්වාද කිරීමත් මේ අයගේ අරමුණු අතර වෙන. එහෙමනම් අද මේ ධර්ම දේශනාව සංවිධානය කරපු ඒ පින්වතුන් විශේසේම කල්පනා කරගන්න තමන් නමෙන්මිය පරලුවගේ සියලූම ඥාතී ධර්මශ්‍රවනය කරපු බ හම දෙෙන නමෙන්මිය පරලුවගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා වහවහා සසරදුකින් අතමිදේවා කියල සාධ කියලා ඒ අයට පින් දෙන්න ඒගේ ධර්මදේශනාව සංවිධානය කරපු ඒ පවල්ලොල සියලුම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ඔබේ පවුලේද දරු ඥාත හිතමිටාදන් සියලු දෙනමේ විහාරස්ථානය දායක කාරකාදීන් හැම දෙනාටමත්. මේ සියලු පිනෙ නිදුක් නීරෝගී භාාවේ ලබවා තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැනසේවා හැම දෙනාට මුතුම්ූ ධර්මාබෝධය පිණිස මේ පින උපකාරවීවා උපනිශ්‍ය වීවාකන පාත්ථනය ඇතික. සොඳයි යොහොම වැඳගන්න හැමදිනාටම සෙතක් සාන්තියක් යහපතක්වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස් නිච්චං වද්හා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මාවඩ්ඩන් තිී ආයුවන්න ඕසුකම්බලන්. ආයුරාරෝග්‍ය සම්පත්තියේ සංග සම්පත්ති මේ වච අතෝ නිබාන සම්පත්තිී මිනාතියේ සමිච්චතු හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවීවා සුවපත්තීවා සුවපත්තීවා හැම දෙනාටම තෙරුවන් සරණයි. වයංගුඩ පත්තල ගෙදර ෆාම් ග්‍රෝප් ප්‍රජාසංවර්ධන සමිති සැදැහැවත් පින්නතුන්ගේ. සංධහනය පෙරටුව පත්තලකෙදර බෝධි මංගලා රාමාධිපති ශාස්ත්‍රපති පූජ්ජපාද බෝතලේ රාහුල ස්වාමිින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරයේ ශාත්‍රවයේදී පූජ්ජපාද කනුවන පියසිරි ස්වාමිද්‍රයන් වහන්සේකෙත් අනුශාසනා පරිදි. උන්වහන්සේගේ කැපවීම අපි දුටවා සමාජ මෙහිවරක් ශාසනික මෙහිෙවරක් සිද්ධ කරන තරුණ ස්වාමින්න් වහන්සේ නමක්. උන්වහන්සේත් ඒවගේම විහාරාධිපති නායක ස්වාමිින්ද්‍රයන් වහන්සේගේත් සියලු කටියයුතු සාර්ථක වේවාගේ අපි සාධකාරයක් පවත්වමු. එවගේම මෙතෙක්වෙලා ධර්මානුශාසනාව පැවැත්වූ අතුරුගිරිය සිරි සඳහම් පදන මේ ප්‍රධහාන අනුශාසක. පූජ පාද ගලිගමේ ඥාන දීප ස්වාමිින්ද්‍රයන් වහන්සේට. මේ සිදුකරන්නා වූ ධර්ම සං්‍යිවේදන කටයුතු වගේම විශාල වශයෙන් සිද්ධ කරන පුන්වයෝත්සව අප දැකල තියෙනවා. මාධ්‍යෝස්සේ අපි දන්නවා උන්වහන්සේ බොහෝ දෙනාගේ ශ්‍රද්ධාවත් බුද්ධියත් වර්ධනය කිරීම සඳහා. මහා මෙහෙවරක් සිද්ධ කරන. ධර්මසන්වේද යනන් වහන්සේෙනමක් උන්වහන්සේට නිරෝගි සම්පත්තිය දීර්ඝාස සම්පත්තිය අත්වේවා ප්‍රාර්ථනා කරමු සාධනාධයක් පෞත්තමු සාදුසා. එවගේම මේ ධර්මස්ශ්‍රවනය කළ බෞද්ධ ගුවන් ඉදිලි මාධ්‍යයෙන් ධර්මශ්‍රවනය කරන සියලු දෙනාටත් ඔවුන් නමින්මිය ගිය සියලු දෙනාට මේ ධර්මදේශනාමය කුසලය. අත්පේවා නිවන්සුව අත්පේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවගේම තරුණ පිරිසින්වා අධ්‍යාපනයේ නිරතව සිටින පිරිස්සිවා ඒ සියලු දෙනාගේම අරමුණු ඉස්ස සිද්ධ වේවාය සියලු දෙනාගේ අනාගත අභිවෘද්ධිය සැලසේවා කියලා අපි සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. වේයන්ගොට පත්තල ගෙදර. බෝධි මංගලාරාම විහාරස්ථ ධර්මශාලාවය පැවැත්වුණු ධර්මදේශනාමය පින්කම දැන් නිමාවට පත්වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සා. බෞද්ධයා ගුවන් විදුලිය විශේෂ ධර්මාන ශාසනාව.